අයිපවන් පක්ෂල් පාටල් බේතයකින් තොරව සත්‍ය ප්‍රථමයෙන් මතන කන්න තියෙන එකම තැන සිත ප්‍රෝෘතිී අරප කිරීමටයි මේ සූදානම. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් ප්‍රෝෘත්ති සිරස්තල. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට සියල්ල සූදානම්. විපක්ෂ නායක සජිත්, සභානායක දිනේෂ්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත. නව වසරේ ප්‍රථම වරට ජනපති සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවෙයි. වගකිය යුතු විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට ඒචාපය තීරණය කරයි. ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න තුරෙන් දෙකක් අවශ්‍යයි. ඇමති ලක්ෂ්මණ යාපා කියයි. නව ව්‍යවස්ථා සංශෝධනයට ජවිපේ විරෝධය. දැන් දේශීය පුවත්. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම හෙට පෙරපරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ඊට අදාළ සියලු කටයුතු මෙවන විට සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම හෙට පෙරවරු 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. පෙරවරු 9ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමගම උත්සවයේ කටයුතු ආරම්භ වන අතර එහිදී ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවීමට නියමිතයි. එන් අනතුරුව කථානායක කරු ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඉන් අනතුරුවයි. මෙහිදී කථානායක කරු ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට සූදානම් සිටිනවා. එහිදී ජනාධිපති ධජය උඩුකුඹ කිරීම සිදු කෙරෙනවා. පාර්ලිමේන්තු මන්දිරයේ ප්‍රධාන ප්‍රවේශ ද්වාරය අසලදී ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කිරීම සිදුවන බවයි පාර්ලිමේන්තුවේ ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගර්භය වෙත කැඳවාගෙන යාම පෙරවරු 10ට ආරම්භ වනවා. එහිදී නියෝජ්‍ය වේත්‍රධාරී ඉදිරියෙන්ම ගමන් කරන අතර වේත්‍රධාරීවරයා ඉන් අනතුරුව ගමන් කරනවා. ජනාධිපතිවරයා ගමන් කරන්නේ ඉන් අනතුරුවයි. කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ඇතුළු ලේකම් මණ්ඩලය ඊට පසුපසින් ගමන් කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව ආණුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) මගින් විධිවිධාන සලසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇමතීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් පසුරු 1 දක්වා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුණු ලබනවා. පාර්ලිමේන්තුවේ සිවෙනි සභාවාරයේ උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුවරුන්, උපරිමාධිකරණ විනිසුරුවන් හා නීතිපතිතුමන් ඇතුළු 600කට අධික ආරයිත අමුත්තන් පිරිසක් සහභාගි වීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. සියලුම කටයුතු අප පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 9ක් තියෙනවා. ඒ සෑම දෙපාර්තමේන්තුවකම සහයෝගයෙන් ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල සහයෝගයත් ලබාගෙන තමයි අපි මේ කාර්යය කරන්නේ. අතිගරු ජනාධිපතිතුමාව රතුපලස මතින් තමයි ගෙනෙන්නේ පාර්ලිමේන්තුව තුලට. ඊට හා සම සම්බන්ධ සියලු කටයුතු අපිට ඒ කටයුතු අපේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලිනුත් සියලුම ආරක්ෂක අංශවලිනුත් සහ අපේ පාර්ලිමේන්තු පොලිසිය විශේෂයෙන් කියන්න ඕනේ ඔවුන්ගේ සහයෝගයත් ඇතිව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අපි මෙදින යොදලා තියෙනවා. මීට අමතරව අපි 600කට අධික අමුත්තන්ට අපි මෙම උත්සවය නැරඹීමට ප්‍රමුඛතා ලේඛනය ප්‍රකාරව සහ අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස් අපි මෙම උත්සවයට ආරාධනා යවා තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නම් කර ඇති බවයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. ධම්මික දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායක ලෙස එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බවයි. මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා නම් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳව නොසලකා තමන්ට පාර්ලිමේන්තුවේ නවවන ආසනය වෙන් කරන ලෙසයි. එය පාර්ලිමේන්තුවේ සුවිශේෂී සිදුවීමක් වන බවද වාර්තා වනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පෙරවරුවේ සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නව වසර ආරම්භ වීමෙන් පසුව ප්‍රථම වර්ග රැස්වීමේ අද දිනේදී රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර හෙට දිනේ පැවැත්වෙන 8 වෙනි පාර්ලිමේන්තුවේ සිවවෙනි සභාවාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහන් සේමසිංහ මහතා අද පැවති ආණ්ඩු පක්ෂයේ හමුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද නව වසර වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වුවා. ජනාධිපතිතුමා තරමත්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ රැස්වීම අපි පැවැත්වුවේ. එක පැත්තකින් අපි සාකච්ඡා වුණා හෙට දිනේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය සම්බන්ධයෙන්. ජනාධිපතිතුමා මේ රටේ ජනතාව පත් කරගත් ජනාධිපතිවරයා හැටියට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව තුළ හෙට පෙරවරුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි. එවැගේම අගමැතිතුමා අපිට ඊට පෙරත් ආණ්ඩු පක්ෂය හැටියට උපදෙස් ලබා දීලා තියෙනවා. එවකට රජය විපක්ෂය පාර්ලිමේන්තුව තුළ මර්ධනය කරා වගේ කිසිම වැඩකටයුත්තකට යොමු නොවි විපක්ෂයටත් සාධාරණ කාලයක් ලබා දීලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ අවකාශය ලබා දෙන්න කියනවා. ඒ වගේම වර්තමානයේ රටේ පවතින තත්ත්වය ජනතාවගේ අදහස් සම්බන්ධයෙන්ත් අපි දීර්ඝව කතා කරා. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ සියලු තොරතුරු ඒකරාශී කරලා අපේ රජයේ වැඩ පිළිවෙල හැටියට ඒ ජනතාව බලාපොරොත්තු වෙන රාජ්‍ය පාලනය අගෙන යන්න. බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන හතරක නව ප්‍රධානීන් හට පත්වීම් ලිපි ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එයද පෙරපරුවේ අරලියගහ මන්දිරයේදී. බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන හතරකට නව ප්‍රධානීන් පත් කර තිබෙනවා. ඒ අනුව අද පෙරපරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් එම අමාත්‍යාංශයට අයත් නව ආයතන ප්‍රධානීන් හට පත්වීම් ප්‍රධානය සිදු කෙරුණා. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩපරණ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පත්වීම් ලැබුවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාද ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස රුහාන් වෙලිවිට මහතාද පත්වීම් ලබා තිබෙනවා. ටවර් හෝල් රඟහල පදනම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස ඩග්ලස් සිරිවර්ධන මහතා පත්වීම් ලබා තිබෙනවා. ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට ඉස්ටෙලා මාරපන මහත්මිය පත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්ුණා. අද ගුප් මිටි මොතර ගියා පාලිමතු මන්තතුමල අපි ගොඩක් 90%ක්ම එවිලායිටියා. එනිසා විශේෂයෙන් අපි හෙට ප්‍රෝග්‍රෑම් සම්බන්ධවත් අධිකර ජනාධිපතිතුමාගේ ඔය රාජ කතාවට අපේ සහයෝගය දෙනව මේවත් සියලු දෙනාම සහභාගී වෙන සම්බන්ධව අපි කතා කරා. ඒ වගේම ඉදිරි කටයුතු සම්බන්ධවත් අපි කතා කරා. ඒ වගේම ආණ්ඩුව ගෙනවනම් ආයෝගයක් ගෙනවනම් ආයෝගයට සහයෝගය දෙනවා කියලා අපි සාකච්ඡා කරා. න්‍යාය පත්‍රය ගැනයි ඉදිරි පාර්ලිමේන්තුව තුළදී විපක්ෂයක් හැටියට අපි කටයුතු කරන්න ඕන ආකාරය ගැන තමයි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්ුණේ. ඒවා ගැන වගකීම් බාර ගන්නත් ඒවා යම් යම් මන්ත්‍රීවරුන්ට බාර දීලා ඒ විෂයන් සම්බන්ධව බෙදලා දීලා ඒ ගැන මූලික සාකච්ඡාවක් අද කෙරුණා. ඔබතුමාලා ඡන්ද විමසීමක් කරනවද? ඒ ගැන එහෙම තීන්දුවකට ආවේ නැහැ. සාමාන්‍ය රාජාසනයේ කතාව ඡන්දයකට යන්නේ නැහැ කියලා තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය තිබෙන්නේ කියලා ඉඳන් සාකච්ඡාවට ලක් වුණා. ඒ හින්දා මං හිතන්නේ නැහැ හිට ඡන්දයකට යයි කියලා. විපක්ෂයක් හැටියට අපි අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ තියෙන වැරදි පෙන්වා දීලා ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් විශේෂයෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශනෙන් ඉදිරිපත් කරලා ආණ්ඩුවට බල කරන අනිවාර්යයෙන්ම ඒවා ජනතාව වෙනුවෙන් ලබා දෙන්න කියලා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙයා. අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීමටත් ඒ වගේම පාර්ලිමේන්තුවට ඒ අවශ්‍ය මුදල් ලබා දීමට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. අපි ඉල්ලීමක් කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එම ආණ්ඩුවටත් අයවැයක් ඉදිරිපත් කරන්න.
අයවැයක් ඉදිරිපත් කරන්න අපි සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙන්න. 69 ලක්ෂයක් ඡන්ද දුන්න අතිගරු ජනාධිපතිතුමාට එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු රාශියක් තියෙනවා. ඒ පොරොන්දු රාශිය ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරනවද නැතිද කියන කාරණාව ගැන තීන්දුව අපි ගන්න හදනවා පාර්ලිමේන්තුවේ. දේශපාලන පරිගණීමන්ට ලකුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සියලුම කාරණා විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් වුණා. විශේෂයෙන්ම තීරණය කරා ශක්තිමත් විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටදී තාමත්ම සංවිධානාත්මකව වැඩ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමක් අද පළවෙනි කණ්ඩායම් රැස්වීමේදීම සිදු කරා. අපි ආණ්ඩුවේ ඒ මහජනතාව වෙනුවෙන් දීපු පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා වගේම ආණ්ඩුවේ වැරදි අඩුපාඩු දැක්කහම විරුද්ධ පක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරමින් ජනතාව වෙනුවෙන් ඒ වෙනුවෙන් පෙනී සිටින තීරණය කළා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා 2-2 බලයක් ලබා ගනිමින් රට සංවර්ධනය කරන බව රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් යාපා වේවර්ධන මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ශ්‍රී දළදා සමිතුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාතවෙත අදහස් පළ කරමින්. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාද අද පෙරපුරුවේ මහනුවර ශ්‍රී දළදා සමිතුන් වැඳපුදා ගැනීමෙන් ආශිර්වාද ලබා ගත්තා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා දානමය පුණ්‍ය කර්මයකටද එක්වුණා. එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමලතම අනුනාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර නාහිමියන් වන පූජ්‍ය තිබ්බටුවාවේ මේදංකර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේද වැඩම කර සිටියා. දානමය පුණ්‍ය කර්මෙන් අනතුරුව අදහස් දෙක් වූ රාජ්‍ය මාත්‍යවරයා දළදා සමිඳුන් වැඳ පුදාගෙන අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අප්‍රේල් මාසයේ අවසාන සතිය හෝ මැයි මාසයේ මුල් සතිය පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී 3-2 බලයක් අපිට ලබා ගන්න. ඒ නිසා ඊයේ දවසේ අපි ප්‍රාර්ථනා කරා විශේෂයෙන්ම ඊළඟ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රට කරගෙන යන්න 3-2 පාර්ලිමේන්තු බලයක් අපිට ලැබෙන්න කියලා. මොකද විශේෂයෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න මේ පාර්ලිමේන්තුව තුල බලයක් නැත්තම් මේ ජනාධිපති ක්‍රමය නිසා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අවශ්‍ය බලතල ලැබෙන්නේ නැහැ. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාද අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අමාත්‍යවරයා මහනුවර ලක්සල ආයතනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් සමන්විත ප්‍රදර්ශනාගාරයක් බවට පත්කොට නැවත විවෘත කිරීමටද එක්වනා. අනතුරුව අදහස් දැක් වූ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනවා බොහෝදුරට ප්‍රකාශ කළ දෙන අප්‍රේල් 27 යි කියලා. මාර්තු 3 වෙනිදෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිද්ධ කළොත් අප්‍රේල් මාසයේ 26 වෙනි දවසක තමයි මැතිවරණ එන්නේ. එතකොට අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නැවත සිහිපත් වීම මේ රටේ සිද්ධ වෙනවා. ඒක තමන්ට දේශපාලන වශයෙන් විශාල අගතියක් වෙනවා. ඒ නිසා කොහොමත් විසුරුවන්න යන නිසා පෙබරවාරිවල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයත් ලබා දීලා ස්වේච්ඡාවෙන්ම පාර්ලිමේන්තු විසුරුවන්න පෙබරවාරි මාසය ඇතුළත කටයුතු කළ යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය තුල දැන් සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ සාකච්ඡාවට අනුව ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි විසුරුවා හැරලා සිංහල අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්ව ගන්න. ඒගොල්ලෝ ඒ විදිහේ තීරණයකට ආවොත් ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරන්න ඕන පෙබරවාරිවල ඒගොල්ලෝගේ උමනාව අනුව විසුරුවනවද නැත්නම් අපි දැනට සූදානම් වෙලා ඉන්න ආකාරයට මාර්තුවලම විසුරුවනවද කියලා. නොමේරු ලදරු එකකවල ඉන්න දේශපාලඥයොන්ට තමයි ලාංඡන ගැන ගැටලු තියෙන්නේ. නව විවස්ථා සංශෝධන හරහා සිදුවන්නේ නව දේශපාලන මතවාද ඉදිරියටම වැළැක්වීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පුත්කලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 සහ 22 යන ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පළමුවෙන් අපි අහන්න කැමති දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඇතුළත් පුද්ගලික මන්ත්‍රී යෝජනා 52ක් විදිහට තමයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේනවා කියලා කියන්නේ. මේක විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුද්ගලික උමනාවක්ද එහෙම නැත්නම් මේක ආණ්ඩුවේ මතය අනුව ගේන ව්‍යවස්ථා
සංශෝධන දෙකක්. පළමුව අපි දැනගන්න කැමති ඒ ප්‍රශ්නය ආණ්ඩුවෙන් හරියට පැහැදිලි කිරීමක්. මේ 21 සහ 22 සංශෝධන දෙක හුදෙක් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික උමනාවක්ද? එසේ නොමැතිනම් මෙය රජයේ ප්‍රතිපත්තියක් විදිහට ගෙනෙනු ලබන ව්‍යවස්ථා සංශෝධන දෙකක්ද? 21 වෙනි සංශෝධනයේ ඔහු කියන විදිහට සහ ඒ ගැසට් කරලා තියෙන පනත අනුව එහි අරමුණ වෙලා තියෙන්නේ විවිධ මතවාදයන් දරන විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන දේශපාලන බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තිබිච්ච සීමාවන් වෙනස් කිරීම. රටක් ඉදිරියට යන සමාජයක් සමාජයේ යහපත් දිශාවට ප්‍රගමණය වන්න නම් අලුත් මතවාදයන් අලුත් මතවාදී ප්‍රවණතාවයන් සමාජය තුළ ඇති විය යුතුයි. ඒවට යම් කිසි දේශපාලන බලයක් ලැබිය යුතුයි. සාම්ප්‍රදායික පරණ දේශපාලන පක්ෂවල තියෙන යල්පැන ගිය දේශපාලන මතවාදයන් අලුත් පරම්පරාව ප්‍රතික්ෂේප කරමු. අද අපේ රටේ ගත්තත් තරුණ පරම්පරාවගේ අපේක්ෂාව වෙන්නේ මේ UNP ශ්‍රී ලංකා පරණ යල්පැන ගිය දේශපාලන ප්‍රතිපත්ති වෙනුවට නව අලුත් දේශපාලන ප්‍රතිපත්තියක් දේශපාලන අදහසක් කරලීට ආ යුතුයි කියන. එවැනිවට ඉඩ ලැබෙන එකක් තමයි මේ ප්‍රතිශතයේ යම් අඩු කිරීමක් කිරීම. නමුත් මේකෙන් වෙන්නේ බරපතල විදිහට නැවත ඒවා මුළුමනින්ම ඩෝසර් කරලා චප්ප කරලා දැමීම. එතකොට අලුත් දේශපාලන මතවාදයකට ඉදිරියට එන්නේ ඊටපස්සට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ මේක හුදෙක්ම ගෝත්‍රික පන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. පසුකේතා ඇප හිමිබෝ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහෙන් පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ මහතාගේ සුවතු විමසීම සඳහා අදත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ සිටියා. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය 30 වනදා ඇප මත මුදාහැරුණු අතර ඒ වන විට ඔහු නාරාහෙන් පිට ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියා. කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා ඊයේ දහවල් වැඩිදුර ප්‍රතිකාර සඳහා එම රෝහලේම සාමාන්‍ය වාට්ටුවකට යොමු කෙරුණා. මේ අතර අද දිනත් හිටපු අමාත්‍යවරයාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. තාමත් අසනීප ගතිය පෙන්වනවා. එතනින් එහාට අපිට වෛද්‍ය කාරණා ගැන මොකුත් ප්‍රකාශ කරන්න බෑ. ඒක වෛද්‍යවරයෙක් කියන ඕන කතාවක් නේ. පේන හැටියට එතුමගේ අසනීප තත්ත්වය තාම තියෙනවායි කියලා දැනෙනවා. කතා බහ කරා, බොහෝ දේවල් කතා කරා, නඩුව සම්බන්ධයෙන්, චෝදනා සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා කරා. නමුත් එතුමා ඉන්නේ තරමක අසනීප ගතියෙන් කියලා මූලින් අපිට පේනවා. මුජුබ මන්ත්‍රීතුමා කියනවා මේ සුදුවැන් සම්බන්ධ මාධ්‍ය හමුව ඉහළ නායකත්වයට දැනුම් දීලායි මේක තිබ්බේ කියලා. අතන මගේ නම් කිසි ධනවත්කමක් ඒ ගැන නැහැ. මමත් ඒක මාධ්‍යෙන් දුර්දයක් පමණයි. ඒ කියන ප්‍රකාශය හෝ නැත්නම් ඒ මාධ්‍ය සාකච්ඡාව හෝ කිසි ධනවත්කමක් මගේ නම් නැහැ. මම තමයි ගොඩක්ම ළඟින් කටයුතු කරේ සජිත් ප්‍රේමදාසම. තුමා දැනුවත්ද මේ සම්බන්ධව? මම ඒක කියන්න දන්නේ නැහැ. මොකද සජිත් ප්‍රේමදාස මහතා සහ මම ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී දුරකථනයෙන් තමයි හුඟක් වෙලාවට සම්බන්ධ වුණේ. කෙමින් හොඳ පැත්තකට හැරෙන පාටයි පේන්නේ. ඒ කියන්නේ හෙට වනිද්ද වගේ ටිකට් කපන්න යන්න පුළුවන් තත්ත්වයකට අත් දාලා. ඒ කියන්නේ මට කියන්න තමයි දොස්තරවරුන් යහට. එතකම තමයි අපි දැක්කම පාසුවිද්ද අපි හැරි සම්බන්ධව පොදුරියම තුමාට මේ අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ කැඳවීමක් කළා. ඔබතුමාට එහෙම කැඳවීමක් කළා තිබෙනවද? නැතම කැඳවුවා. මේ රාජ්‍යමන්ත්‍රීතුමා යම් ක්ෂේත්‍රයක කනස්සල්ලෙන් ඉන්නේ මේ සිදුවන සිදුදාමේ සම්බන්ධව. කනස්සල්ලක් නැහැ. මම මේවට ධෛර්යමත් මොන දෙන කෙනෙක්. මේ දේශපාලනයේ ඕන පරිගැනීමකට මොන දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් මට තියෙනවා. රාම පරික්ෂණ යොමු කළ තිබෙනවා. ඉක්මන සුවයයි කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. ඔබතුමාට දීර්ඝව කතා කිරීමේ කියලා ඔබතුමාත් එක්කලා. වැඩිය කතා කිරීමක් හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපේ නම් ටිකක් අමාරුයි සිදුනේ. ඉතින් මම හිතුවා කතා කරන වැඩිය මම සුවදුක් බලලා එන එකයි වැඩිය හොඳ. අපි නැකේ මාධ්‍ය වාර්තා බලනවා ඉක්ම සිංගප්පූරු රජුගේ සභාවට යාමට අවස්ථාවක් කියලා. ඔබතුමාත් එහෙම කතා කරන්නේ එහෙම නැහැ. ඔබතුමා හිතන්නේ සිංගප්පූරු යන්න අවස්ථාවක් තියෙයිද? මම තමයි ඒක දොස්තරතුරු තියෙන මේවාත් අපි දන්නේ. පසුකිය 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ සිදු වූ රියනුතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ රියතුරු අත්අඩංගුවට ගැනීම සිදු වූ ආකාරය පිළිබඳව අභිමානී කාන්තා සංවිධානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අභිමානී කාන්තා සංවිධානය විසින් අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු ඌරිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඩලී චම්පික රණවක ප්‍රදීප් අල්විස් නම් තැනැත්තාගේ නිවසට කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියකට අදාළවයි. පැමිණිල්ල ඉදිරිපත් කරමින් අදාළ කාන්තා සංවිධානය සඳහන් කර සිටින්නේ වරින් තුනමැතිව පොලිස් නිලධාරීන් 7 දෙනෙකු අදාළ නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී කාන්තාවක් පමණක් නිවසේ සිටි ඇති බවයි.
මීට සති දෙකකට උඩදී අත්අඩංගුවට ගත්ත පාටලී චම්පක රණවක ඇමතුමාගේ ප්‍රියදුරු වශයෙන් සේවය කරපු අපේ අල්විස් මැතිතුමා නැති වෙලාවේ පොලිස් නිලධාරී 7 දෙනෙක් නිවසට පැමිණිලා කිසිම වරෙන්තුවක්වත් කිසිම ලියවිකිල්ලක් නැතුව කාන්තාවක් තනියෙන් ඉන්නකොට ඇවිල්ලා සම්පූර්ණ පැය දෙකක් ගෙදර ඉඳගෙන ගේ සම්පූර්ණ පරීක්ෂා කරලා තියෙනවා. විවිධ ප්‍රශ්න මේ කාන්තාවගෙන් අහලා තියෙනවා. ලිපියක් හදලා මේ කාන්තාවගෙන් ඒකට අස්සන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ එයාගේ S2 ඇත්තම පේන්නේ නැහැ. අසනීප කාන්තාවක් මෙතුමිය කණ්ණාඩි දෙක දාගන්නවත් අවස්ථාවක් දීලා නැහැ. එකපාරක් එතන අස්සන් කරාම නැහැ. මේක වැරදි වෙන තැනක අස්සන් කරන්න කියලා තියෙනවා. මේක මේ රටේ වෙන්න ඌමනා නැති දෙයක්. ඒක අද දින අපිට සිද්ධ වුණා වගේ හෙට දවසේ ඔබට සිද්ධ වෙන්න පුළුවන්. මේ රටේ පොලිස් කොමිසමක් තියෙනවා. මේ රටේ පොලිස් නීති රීතියක් තියෙනවා. ගේකට එන්න ඕනේ කොහොමද කියලා දන්නවා. කාන්තාවක් පරීක්ෂා කරන්න එනවා නම් එතන කාන්තා නිලධාරිනියක් සිටින්න ඕනේ. ඒ නිලධාරිනියක් නැතුව පිරිමි විතරක් හත් දෙනෙක් ඇවිල්ලා තනි කාන්තාවක් ඉන්න තැනකට ඇවිල්ලා තමයි මේ පරීක්ෂණ කළා තියෙන්නේ. මේ අල්විස් මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා තමයි මේගොල්ලන් මේ විදිහට පැමිණලා තියෙන්නේ. ඊට අමතරව දවස් දෙක තුනක්ම පොලිසිය සම්පූර්ණ ගේ වට පරීක්ෂා කර කර වටේ ඉන්න මිනිස්සුන්ට පිස්තෝල තිය තිය අල්විස් දෙකී කියලා අහලා තියෙනවා. මේ ජනාධිපතිතුමනි, ඔබගේ ජනාධිපති ධුරයේ ඇතුළේදී මෙවැනි කාන්තාවන්ට හිංසන වෙයි කියලා අපි කිසිසේ සිතුවේ නැහැ. පොලිසියට මේ විදිහට හැසිරෙන්න ඉඩ දෙන්න එපා. ඔබතුමා මේ ගැන අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. පසුගිය 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ සිට ඌරේ අනුතරින් සංදීප් සම්පත් නැමැති තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඩලී චම්පික රණකෝ මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර නඩුව පසුගිය 24 වනදා කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් 105 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදල් හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එදින නියෝගකර සිටියේ. එසේම ඔහුට සෑම මාසකම අවසන් ඉරු දින පෙරවරු 9-12 අතර කොළඹ අපරාධ කොට්ටාෂයට වාර්තා කළ යුතු බවද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගකර සිටියා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කඩුගන්නව ප්‍රාදේශීය රෝහලට ඊයේ රාත්‍රියේ අඹගසක් කඩා වැටීම හේතුවෙන් රෝහලට සුළු අලබහානි සිදු වී තිබෙනවා. මේ හේතුවෙන් අද උදැසන රෝහලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට ලක් වුණා. මේ පෙළ ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය සමාරම්භක උත්සවයට සමගාමීව ඊයේ කඩවත අධිවේගී පිවිසු මසල රුක්රෝපණය කිරීම ආචාර්ය නාලක ගොඩහේවා සහ රාජාමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 2020 ජනවාරි 1 වෙනිදා ආරම්භ කරා මේ ගම්පා දිස්ත්‍රික් මීපැල ලක්ෂයක් හිටවීමේ ව්‍යාපෘතියක්. මේක අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගියේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිසර ආරක්ෂණ වැඩපිළිවෙලට සහාය දීම සඳහා සීනේ කතිකාව විසින් ආරම්භ කරපු වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලට අපිට විශේෂ සහායක් ලබා දෙනවා මේ වෙලාවේ මේ පරිසර සංරක්ෂණ කටයුතු පිළිබඳ විශේෂම පරීක්ෂණ කරන කැලණිය විශ්වවිද්‍යාලය. අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් පසුව දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල මේ කාර්ය දිගටම සිදු වේවි කියලා ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් එකතු වෙන පරිසර රැකගැනීම වෙනුවෙන් එකතු වෙන ජනතාවගේ සහායයෙන්. මේ අතර හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව වවුනියාව කිලිනොච්චිය පුන්පෝට්ටන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය යන ස්ථානවලද රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩමක අබිරහස් ලෙස මරා පුළුසන ලද අලියකුගේ සිරුරේ කොටස් කිහිපයක් අද වවුනියාව වනජීවි නිලධාරීන්ට හමු වී තිබෙනවා. ගාල්ල කුරස්ස ප්‍රධාන මාර්ගයේ අඟුලුගහ මන්සන්දියාසන්නේදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පසුරුවේ අනතුරක් සිදු වුණා. ත්‍රිරෝද රථය වෑන් රථයේ ගැටී පසුව පිටුපසින් පැමිණි යතුරු පැදියකට ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම අනතුරින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා කරාපිටිය සහ ඉමදුව රෝහල් වෙත ඇදුළත් කර තිබෙනවා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිත් අපේ මෝහෙට උදැස්සන 6ට සුපරප්‍රයා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.